සුබ සන්ධ්‍යාවක්. අදත් ඉරිදා බිස්වීකෙන්් සමඟ අපි හමුවෙන්නේ. ව්‍යාපාර ලෝකයේ සිදුවන සිදුවීම් වගේම අපි පාරිභෝගිකයන් විදිහට වෙළඳපලේදී සාමාන්‍ය සමාජයේදී මුහුණ දෙන තත්ත්වයන් පිළිබඳ අපි අවබෝධයෙන් ඉන්නා වගේම සමහර වෙලාවට අපේ වැඩකටයුතු පහසු කරන්න, අපේ ගමනට උදව් කරන්න, සමහරලාට අපේ ජීවිත සහ අපේ ව්‍යාපාර පරිස්සම් කරන්න, ආරක්ෂා කරන්න, රැකවරණය දෙන්න විවිධ කණ්ඩායම් ඉදිරිපත් වෙනවා. මේ සියල්ලම එදිනෙදා ජීවිතේ අපිට වටින තැන්. හැබැයි සමහර වෙලාවට අපි පුළුල් පරාසයකින් හිතුවේ නැත්නම් සමහර ක්ෂේත්‍රයන් අපිට මගහැරෙන්න පුළුවන්. නමුත් ඒවායේ පිහිට, පිළිසරණ, ආරක්ෂාව, රැකවරණේ අපිට අවශ්‍යයි කියලා අපි ගැඹුරින් කල්පනා කරවතින් අපිට දැඩිව දැනෙන්න පුළුවන්. අපි මේ පිළිබඳව කතා කරන්න අද ආරාධනා කළා ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ආයතනයට. විශේෂයෙන්ම අවුරුදු 60ක අභිමානය සහිත අපේ රටේ සමාගමක් විදිහට අපට රැකවරණය සලසන ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් එක්ක බිස් වීකෙන්ඩ් මේ පැය අපි අද ගත කරන්නේ. ඒ වෙනුවෙන් අපි ආරාධනා කළා ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් සහකාර සාමාන්‍ය අධිකාරී අලවි සාමාන්‍ය රක්ෂණ මහේෂ් ගමගේ මහත්මයාට ආයුබෝවන් ඔබට. ආයුබෝවන්. ඒත් එක්කම ව්‍යවසායක උපදේශකවරයෙකු හැටියට අපි හඳුනගන්න අමිත ගමගේ මහත්මයාටත් අපි ආරාධනා කළා. ආයුබෝවන් අමිත ගමගේ මහත්මයා. ආයුබෝවන්. අපි මුලින්ම ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් බිස් වීකෙන්ඩ් එක සම්බන්ධ වෙන්න හිතුවේ ඇයි කියන තැනින් පටන් ගමු. ඒකට වෙනස් උත්තරයක් ඔබට තියෙන නිසා සහකාර සාමාන්‍ය අධිකාරීතුමා. සුබ සන්ධ්‍යාවක් ආයුබෝවන් සිදෙනාටම. මනෝෂ් හොඳ වැදගත් ප්‍රශ්නයක් ඇහුවේ. මනෝෂ් පැහැදිලි කිරීමක් කරා ආරම්භයේදී ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් නැත්නම් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව මේ වෙද්දී අපගේ 60 වැනි සංවත්සර අපි සමරනවා. ඉතින් මේට සමගාමීව අපි වැඩසටහන් කීපයක් දියත් කරන ලැබුවා. මොකද රක්ෂණයෙන් ඔබට ශ්‍රී ලාංකීය ජනතාවගේ යහපත්ම උදෙසා අපි මොන වගේ දායකත්වයක් ලබා දෙන්න ඕනේ කියන එක තමයි මේ 60 වැනි සංවත්සරෙත් එක්ක මේ 2022 වසරේ අපේ තේමාව නැත්නම් අපේ අරමුණ. ඉතින් ඒකේ අපි ප්‍රමුඛතම අංගයක් විතර අපි හඳුනගත්තා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ප්‍රජාව අපේ රටේ, විශේෂයෙන්ම වෙළඳ ව්‍යාපාරික ප්‍රජාව. ඔවුන්ගේ දියුණුව සහ ඔවුන්ගේ යහපත, මොකද අපි විශ්වාස කරනවා මනෝෂ් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව දශක 6ක් පුරාවට අපගේ අත්දැකීමුත් එක්ක මෙරට ආර්ථිකයේ කොඳුනාරටි තමයි මේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ප්‍රජාව නැත්නම් වෙළඳ ව්‍යාපාරික ප්‍රජාව. විශේෂයෙන්ම ඔවුන්ගේ දියුණුව නැත්නම් ගමේ දියුණුව තමයි සමස්ත ආර්ථිකයේ, ජාතික ආර්ථිකයේ දියුණුව වෙන්නේ. ඉතින් අද මේ මොහොත වෙද්දී විශේෂයෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සඳහා අභියෝග රාශියක් තිබෙනවා. ඔවුන් දැනුවත් කිරීමේ අරමුණින් තමයි මේ වැඩසටහන සඳහා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව නැත්නම් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් අපේ මේ 60 වැනි සංවත්සර සමරන මේ මොහොතේ අපි ඉදිරිපත් වුණේ මේ වැඩසටහන සඳහා. ඔව්. ඒ අරමුණ පැහැදිලි. අමිත ගමගේ මහත්මයා, අපි ව්‍යාපාර දෙසට යොමු වුණොත් අපි දන්නවා මේ වගේ වෙසෙන තත්වයක් ඇතුලේ ලෝකයේ සහ රටවල් සංසන්දනය කරනවා. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර රටක් ඇතුලේ ගොඩනගෙනවා නම් මේ වෙලාව වුණ පරිස්සම් කරගන්න පුළුවන් නම් රටේ ආර්ථිකය කොතනටද අරගෙන යන්න පුළුවන්. මෙතුම කිව්වාගේ රටේ ආර්ථිකයේ කොඳුනාරටිය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින්. හැබැයි ව්‍යාපාර දැන් තිබුණට වඩා වෙනස් වෙලා, මීට අවුරුදු 2කට කලින් තිබුණට වඩා වෙනස් තත්වයන්ට නේද ව්‍යවසායකයෝ මුහුණ දෙන්නේ? ඔවුන්ගේ අලවිකරණ විකුණුම් ක්‍රියාවලිය ඔවුන් සිද්ධ කරන්නේ. අපි ඒ ගැන පැහැදිලි කිරීමක්. ඔව්, මම හැමෝටම සුභ සන්ධ්‍යාවක්. මං කැමති ඇත්තනම ඊටත් පොඩ්ඩක් අතීතයට යන්න. අපි හුඟාක් අතීතයට ගියොත් එහෙම අපි විතරයි සමහර විට මේ වෙළඳපොළ තුළ හිටියේ. ඔහොම කාලයත් එක්ක යනකොට වෙළඳපොළ විවෘත වුණා. එතකොට අපි දන්නෙත් නැතුව අපි ගත්තොත් එහෙම සුළු ව්‍යාපාරිකයා සටනක යෙදෙන්නේ තවත් සුළු ව්‍යාපාරිකයන් එක්ක විතරක් නෙවෙයි, මහා පරිමාණ අන්තර්ජාතික ව්‍යාපාර බහුජාතික සමාගමුත් ඔබත් එක්ක හරි හරියට මේ වෙලාවේ තරඟයක යෙදෙනවා. ඔබේ කස්ටමර් වැඩහැගන්න ඔබට එන්න ඕනි. කස්ටමර්ව මහා පරිමාණ ආයතනයක්, එහෙම නැත්නම් බහුජාතික සමාගමකුත් ඔබත් එක්ක සටනක යෙදෙනවා ඒ කස්ටමර්ව ගන්න. ඊට අමතරව මේ COVID-19 තත්ත්වයත් එක්ක සියලුම ආයතන වෙනත් මාර්ග කරා යමින් පවතිනවා තමන්ගේ කස්ටමර්ව අල්ලගන්න. උදාහරණයකට අපි හිතමු ඩිජිටල් තාක්ෂණය යොදාගෙන තියෙනවා හැමෝම වගේ. එතකොට මේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවා වෙළෙන්දා ව්‍යාපාරිකයාට මොකද වෙන්නේ? ඔහු අනිවාර්යයෙන්ම මේ හැඩ ගැසීමට යොමුයේ යුතුයි මේක කල්පනා කරලා. නමුත් සමහර වෙලාවට වෙන්නේ ඔහු හෝ ඇය අර
ඔක්කොම වැඩටික තමන්ට කරන්න වෙලා තියෙනනේ මොකද ඔහු සුළු ව්‍යාපාරිකයෙක් හින්දා ඒ වැඩවලට එයා හොඳටම බිසි වෙනවා. එතකොට අමතක වෙනවා මේ කරන්න ඕනි මේ වෙළඳ පොළ තුළ තමන්ගෙන් කෙරෙන්න ඕනි අනිකුත් දේවල් සමහරලාට අමතක වෙනවා. ඉතින් අද වැඩසටහනේ අපි උත්සාහයක යෙදෙනවා වැඩි වියදමක් නොයොදා කොහොමද අනිත් අයත් එක්ක කරට කර ඉන්න ක්‍රම කීපයක් අපි කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඔව්. මතන ඒ දේවල් ඔබට වැදගත් වේවි. සමහරලාට ඔබ ව්‍යාපාර කරනවා, ඔබේ ව්‍යාපාරයේ බඩු ටික අඩු වුණාම තව බඩු ටිකක් ඔබ පුරවනවා, තව කවුරු හරි ගනුදෙනු කරුවෙක් ඇවිල්ලා ඒ බඩු ටික අරන් යනවා. නමුත් ඊට එහා ගිය ලොකු වටපිටාවක් ඒ ඇතුළේ ඔබේ ව්‍යාපාරයේ පරිස්සම් කරගන්න, ඔබේ අලවිය වැඩි කරගන්න ඔබ හිතන්න ඔබ බලන්න අවශ්‍ය කාරණා කීපයක් තියෙනවා කියලා ඒ ඇතුළේ ඔබට දැනේවි. අන්න ඒ වගේ වෙලාවක තමයි ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් අපිට වැදගත් වෙන්නේ. අපේ රටේ රක්ෂණ ආයතනයක් විදිහට අපේ රටේ ගොඩනැගෙන ව්‍යාපාරිකයාව සුරක්ෂිත කරන්න, ඔවුන් ආවරණය කරන්න මෙතන ජාතික වගකීමකුත් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් වෙත පැවරිලා තියෙනවා. ඒ වගේ තත්ත්වයක් ඇතුළේ අමිත ගමගේ මහත්මයා සඳහන් කරපු තත්ත්වයක් ඇතුළේ මොකද්ද ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් කාර්යභාරය? අනිවාර්යෙන්ම මනෝෂ, විශේෂයෙන් අමිත මහත්මයා සඳහන් කරපු දේත් එක්ක මම කියන්න කැමතියි. වෙළඳ ව්‍යාපාරිකයෝ කියන්නේ ඇත්තටම අපි රටේ ඉන්න ව්‍යවසායකයෝ. අපි දන්නවා, අපි කවුරුත් දන්න දෙයක් තමයි ව්‍යවසායකයන්ගේ පොදු ලක්ෂණයක් තමයි අපිත් මං හිතන්නේ පොඩි කාලේ ඉඳන් අපි ඉගෙන ගත්ත දෙයක්, දැනටමත් තියෙන සාමාන්‍ය දෙයක් තමයි ඔවුන් අවදානම් බාරගන්න කැමති කණ්ඩායමක්. නමුත් අපිට තියෙන ප්‍රශ්නේ මේ වර්තමාන අමිත ගමගේ මාත්මය සඳහන් කරා වගේ පැහැදිලිවම මේ වර්තමාන තරංකාරී වෙළඳ පොළ තුළ අපිට තරම් කරන්න වෙලා තියෙන්නේ අපේ මේ ජාතික මට්ටමේ නැත්තම් අපි ගත්තොත් එමේ සාමාන්‍ය භාෂාවෙන් ගත්තොත් මේ ගමේ ඉන්න අපගේ ව්‍යාපාරිකයා නැත්තම් වෙළඳ මහත්තුරු විතරක් නෙමෙයි. විශේෂයෙන්ම මේ ගෝලීය ආර්ථික රටාවත් එක්ක අපිට පිටරටවලින් අන්තර්ජාතික වෙළඳ සන්නම්ම පැමිණෙනවා. ඒත් එක්ක මේට හැඩ ගැසුණු පාරිභෝගික කණ්ඩායමක් අපේ රටේ ඉන්නවා. ඉතින් මේ සීලු දේත් එක්ක තමයි අපගේ වෙළඳ ව්‍යාපාරික මහතුන්ට මේ වෙද්දිය තරම් කරන්න වෙලා තියෙන්නේ. මාර කලින් කිව්වාගේ වෙළඳ ව්‍යාපාරික ප්‍රජාව නැත්තම් ව්‍යවසායකයන් කියන්නේ අවදානම් බාරගන්න ඉන්න කණ්ඩායමක්. නමුත් ඔබ කිව්වා වගේ රක්ෂණයේ තියෙන වැඩපිළිවෙල තමයි මේ අවදානම තනියම මේ පිළිසට ලබා දිය යුතු නැහැ. රක්ෂණයේ තියෙන ප්‍රධානතම ලක්ෂණය තමයි අවදානම් කළමනාකරන කිරීමේ ක්‍රියාවලියක් විදිහට රක්ෂණයෙන් කරන්නේ තනි කෙනෙක් බාරගන්න තියෙන අවදානමක් අපි ඇත්තටම විශාල ප්‍රමාණයක් සමග අපි බෙදා හරිනවා. එතකොට වෙන්න උදාහරණයක් විදිහට අමිත ගමගේ මහත්මයා තනි ව්‍යවසායකෙක් නම් අපි හිතමු මනෝෂ් උදාහරණයකට ව්‍යවසායකෙක් නම් ඔබ දෙබලට විතරක් මේ තින අවදානම බාර ගන්න පිට දෙන්නේ නැහැ. සමස්තයක් විදිහට සමස්ත ව්‍යාපාරික ශ්‍රේෂ්ඨයෙන් ඉන්න ව්‍යවසායකයන් අතර මේ අවදානම බෙදා හැරියොත් වෙන්නේ ඔබ දෙබලට බාර ගන්න තියෙන අවදානම අඩු වෙන එක. නමුත් අපි දන්නවා ව්‍යවසායකයෙක්ගේ නැවතත් මම සයින්ටුවන් කරන්න කැමති පොදු ලක්ෂණය තමයි අවදානම් බාර ගන්න එක. නමුත් රක්ෂණයෙන් කරන්නේ මේ අවදානම කළමනාකරණය කිරීම. ඉතින් ඇත්තටම ඔබ සඳහන් කරාවගේ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව අපිට ජාතික යුතුකමක් තියෙනවා, ජාතික වගකීමක් තියෙනවා අපේ අපි රාජ්‍ය ආයතනයක් විදිහට. මේ අවදානම් කළමනාකරණය කිරීමේ වැඩපිළිවෙල නිසියාකාරව සිදු කිරීම. මොකද අපි දන්නවා සමහර රක්ෂණ ආයතන මේ තියෙන වෙළඳ පොළ නැත්තම් මේ සුළුහා මධ්‍ය පරිමාණ කියන වෙළඳ පොළ තුළ ඔවුන් සමහරට එන්න කැමති නැහැ ඔවුන්ගේ තියෙන ව්‍යාපාරික අරමුණු හින්දා. නමුත් අපි විශ්වාස කරනවා අපි රාජ්‍ය ආයතනයක් විදිහට ව්‍යාපාරික අරමුණු වලින් ඔබට ගිහිල්ලා මේ තියෙන කාර්යය අපි ශ්‍රී ලංකීය සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ යහපත උදෙසා සහ සමස්ත ආර්ථික යහපත උදෙසා සිදු කරන්න. ඔව්. ඒ වෙනුවෙන් වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙද්දී දශක 6ක් ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරලා 60 වෙනි සංවත්සරයේ සමරන වෙලාවේ තමයි අද බිස් වීකෙන්ඩ් එක ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් එකතු වෙන්නේ. මොකද්ද ඔවුන්ගේ අරමුණ කියලා ඒ ඇතුලේ සහකාර සාමාන්‍ය අධිකාරීතුමා පැහැදිලි කළා, මහේෂ් ගමගේ මහත්මයා. අපි තව විදිහකට බැලුවොත් අමිත ගමගේ මහත්මයා, දැන් අපි ව්‍යාපාරිකයන්ගේ පැත්තෙන් බැලුවා, පාරිභෝගිකයෝ කොහොමද හිතන්නේ? පාරිභෝගිකයන්ගේ සිතුම් පැතුම් රටාව විශේෂයෙන් වැදගත් වෙනවා ව්‍යාපාරිකයාගේ නිෂ්පාදකයාගේ භාණ්ඩාල විකර ගන්න. මේ වගේ තත්ත්වයක් ඇතුලේ පාරිභෝගිකයා හිතන පතන විදිය වෙනස් වෙලාද? වෙනද තරම්ම තමන්ගේ බාස්කට් එක පුරව ගන්න පාරිභෝගිකයෝ සූදානම්ද? වෙනදට වඩා වෙනස් විදියකටද හිතන්නේ? ඔබේ අත්දැකීමත් එක්ක ඔබ ඒක හොඳට පැහැදිලි කරයි මට හිතෙන්නේ. ඔව් මනෝජ්, මං ආපහු ආව අතීතයට මරයි යනවා. ඉතින් අතීතය ගැන කල්පනා කරොත් අපට අවශ්‍යතාවයක් ඇති වෙනවා. එතකොට පාරිභෝගිකයෙක් හැටියට මගේ අවශ්‍යතාවය මගේ ළඟම කඩේට ගිහිල්ලා මම පිරිමහ ගන්නවා. සබන් කෑල්ලක් නම් සබන් කෑල්ල අරගෙන එනවා, ටූත් පේස්ට් එකක් නම් ඒක අරගෙන එනවා. ඒක මට ප්‍රමාණවත්. නමුත්
කාලයත් එක්ක ඔහොම යනකොට අපි දන්නවා අධ්‍යාපනය පැත්තෙන් සාක්ෂරතාවය පැත්තෙන් අපි ඉහළට ගිහිල්ලා තියෙනවා. ඊළඟට ඕකට තාක්ෂණය එකතු වෙලා තියෙනවා. මේ කෝවිඩ් වලින් පස්සේ ගත්තන් පස්සේ එදා ඉස්කෝල ගිය දරුවාද ගෙදර ඉඳලා ඉගෙන ගන්න පටන් ගන්න තියෙනවා. මට මේ වෙලාවේ මතක් වෙනවා අපි අර සමහර වෙලාවට ඉස්සර කී කී හිටියා අතේ ෆෝන් එකක් නැති ළමයෙක් පිටුපස බුද්ධිමත් දෙමාපියන් පිරිසක් සිටී කියලා තමයි අපි 2019ට කලින් කී කී හිටියේ. නමුත් 19 පස්සේ වෙනකොට අපේ කුඩා දරුවා පවා අපි නොදන්න බොහෝ දේවල් අන්තර්ජාලය තුල දැනගෙන ඉඳි. ඒක අපි පාරිභෝගිකයෙක් හැටියට කුඩා දරුවෙක්ව ගත්තොත් චොක්ලට් එකක් බිස්කට් එකක් ඉල්ලන ළමයා අපි හිතනවට වැඩි දෙයක් මේ වෙනකොට ඕන් විසින් සොයාගත් තොරතුරු මත පදනම් වෙන කරගෙන දැනගෙන ඉන්නවා. එතකොට මේ සියලු වෙනස්කම් එක අපේ සුළු වෙළෙන්දා, සුළු ව්‍යාපාරිකයා, ව්‍යවසායකයා මුහුණ දෙන සංකීර්ණ සත්වයෙක් තමයි පාරිභෝගිකයා කියන්නේ. එතකොට එයා අර අපි ඉස්සර දැකපු ආයර සබන් කැල්ලක් විතරක් ඇති කියන ප්‍රමාණයේ කෙනෙක් නෙවෙයි. එකක් ඔවුන් ගෙවන මුදලට වැඩි වටිනාකමක් හොයනවා මේ තියෙන ආර්ථික තත්ත්වයත් එක්ක. ඊට අමතරව ඔවුන් සොයන තව ගොඩක් දේවල් ටිකක් තියෙනවා. අර මහේෂ් කියපු කතාව මම මෙතනදී ගන්න කැමතියි. මහේෂ් කිව්වා මේ ශ්‍රී ලංකා රක්ෂණ ආයතනය, මේ රක්ෂණ සංස්ථාව මේ රිස්ක් එක බෙදා ගන්නවා කියලා. දැන් මේ වෙලාවේ මහේෂ් ඇවිල්ලා කරන්නේ මේ අපේ සුළු ව්‍යාපාරිකයා නොදකින රිස්ක් එකකට අත දීමක් තමයි මේ වැඩසටහනේ කරන්නේ. ඒ කියන්නේ ව්‍යාපාරයක් හැටියට ඔවුන් අත දෙනවා මේ ඔවුන්ගේ තියෙන රිස්ක් එක බෙදා හදාගෙන. දැන් මේ වෙලාවේ මේ වැඩසටහන තුළ මොනවාද කරන්නේ? අපි ඇත්තටම කතා කරන්නේ අපේ වෙළෙන්දා, අපේ ව්‍යාපාරිකයා, ව්‍යවසායකයා නොදකින අනතුරක් තියෙනවා. ඒ අනතුර ගැන අවධානයක් දෙන්න තමයි ඔවුන් මේ උත්සාහයකේ දෙන්නේ. ඉතින් එදා හිටපු පාරිභෝගිකයා ගනුදෙනු කාර්යය නෙවෙයි අද වෙනකොට ඉන්නේ. ඒක තේරුම් ගන්න නම් මම හිතන්නේ අපි සාකච්ඡාවේ ඉස්සරහට යනකොට ඉදිරි පියවරවලදී ඉන්න පාරිභෝගිකයා කවුද, ඔවුන්ගේ අවශ්‍යතාවය මොකක්ද, කොහොමද අපි ඒක සපේ යුත්තේ කියන එක අපි සාකච්ඡාවට ගමු. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් අපේ රටේ දේශීය රකවලා සමග අපි අද දවසේ මේ සාකච්ඡා කරමින් ඉන්නේ. සහකාර සාමාන්‍ය අධිකාරිය අලවි ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මහේෂ් ගමගේ මහත්මය කලින් පැහැදිලි කළා. ව්‍යවසායකයෝ ව්‍යාපාරිකයෝ තමන්ගේ ව්‍යාපාරික කටයුත්ත කරගෙන යද්දී ඔවුන්ට තියෙන අවධානම කළමනාකරණය කරන්න උදව් කරන්න රක්ෂණ සමාගමක් විදිහට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් අත දෙනවා කියලා. දැන් සාමාන්‍යයෙන් අපි එදිනෙදා දකින අවධානම් කිහිපයක් ව්‍යවසායක ව්‍යාපාරිකයෝ වෙළෙන්දු හඳුනගෙන ඇති. හැබැයි එතනින් එහාට ගියාම ඔවුන් කැමති වේ තවදුරටත් විස්තර කරලා දෙනවනම් ඇත්තටම මේ ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් අපිට කියන, අපි පිටිපස්සේ තියෙන අවධානම් තත්ත්වයන් මොනවද කියලා, මොනවද ඒ? හොඳ ප්‍රශ්නයක්. ඇත්තටම ඔබ කිව්වාගේ අපගේ ව්‍යාපාරික ප්‍රජා ව්‍යවසායකයන්ට වැටහිමක් තියෙනවා යම් කිසි මේ අවධානම් මොනවාද කියන එක ගැන. නමුත් ඔවුන්ට පෙනෙන්නේ නැති, සුළුබව දකින්නේ නැති අවධානමුත් තියෙනවා. මම ඉස්සලාම මූලික අධීරේ මම පැහැදිලි කරන්න ඇත්තට මොනවාද මේ තියෙන අවධානම් කියලා වෙළඳ ව්‍යාපාරික ප්‍රජාවට තියෙන. වර්තමානයේ මෙහෙම වෙන්නේ. අපි ප්‍රධාන වශයෙන් ගත්තොත් එම කොටස් දෙකක් තියෙන එකක් තමයි ඔවුන්ගේ දේපල වලට තියෙන අවධානම් සහ එත් එක්කම ඔවුන්ට තියෙනවා වගකීම් පිළිබඳව යම්කිසි අවධානම් කොටස. කියන්නේ දේපල සහ වගකීම් අපි රක්ෂණ විෂය පතේ පැත්තෙන් අයි බැලුවොත් කොටස් දෙකයි. එතකොට අපි දේපල පැත්තෙන් ගත්තොත් එහෙම අපි දන්නවා ප්‍රධානම දේ තමයි ව්‍යාපාරික පරිශ්‍රය, නැත්නම් අපි කියන මේ බිල්ඩින් එක ගොඩනැගිල්ලට තියෙන අවධානම. නමුත් අපි දන්නවා බොහෝ ව්‍යාපාර කුලී පදනම් මත සිදු කරන්නේ. එතකොට ඔවුන්ට තියෙන ප්‍රධාන අවධානම තමයි, මොකද ඔවුන්ගේ නෙමේ, ඔවුන්ට රක්ෂණ අයිතියක් නැහැ ගොඩනැගිල්ල පිළිබඳව. නමුත් ඔවුන්ට තියෙන ප්‍රධානතම අවධානම තමයි තොගය, මේ බඩු තොගය සහ අනිකුත් සවිකිරීම් වගේ තියෙන දේවල්. අපි ගත්තොත් රාක්ක තියෙන ෆ්‍රිජ් එක, මේ සීන සීඩුම් තියෙන දේවල් තරහාදී වෙන්න පුළුවන්, මේ සීඩුම් තියෙන සවිකිරීම්. එතකොට මේ තියෙන බඩු බාර අහිරදී අපි කියන මේ කන්ටෙන්ට්ස් කියන එක, බඩු තොගය සහ අනිකුත් දේවල් තමයි ප්‍රධානතම වත්කම වෙන්නේ මේ ව්‍යවසායකයාට. සහ ඔහුගේ කාරක ප්‍රාග්ධනය අතර යොදවලා තියෙන්නේ මෙන්න මේ තියෙන දේවල් වලට. එතන මේ තියෙන දේ ඔහුගේ ව්‍යාපාරිකයාට තියෙන ප්‍රධානතම වත්කම, කාරක ප්‍රාග්ධනය යොදවලා තියෙන ප්‍රධානතම දේ තමයි මේ බඩු තොගය. ඉතින් මේක රකගන්න එක ඇත්තටම අතිශයින්ම ප්‍රයෝජනවත් වෙන දෙයක්. මේක තමයි ප්‍රධානතම අවධානම තියෙන මේ වෙළඳ ව්‍යාපාරික ක්ෂේත්‍රයට ගත්තොත් එහෙම.
ඒ පැත්තෙන් ගත්තොත් එහෙම ලංකාවේ අපගේ අත්දැකීමත් එක්ක ඔබ සඳහන් කරා වගේ මේ අවුරුදු 60ක් පුරාවටම අපගේ අත්දැකීම්ත් එක්ක සුලභව තියෙන අවදානම තමයි මේ දේපොළ පැත්තට තියෙන ගිනි කියන දේ. මේක විශේෂයෙන්ම අපි සඳහන් කළ යුතුයි විවිධ පැතිකඩවල් ඔස්සේ මේ ගිනි කියන අවදානම මේ කඩවල් වලට අපි කතා කරොත් එහෙම සිල්ලර බඩු කඩේ ඉඳන් ග්‍රොසිරික වෙන්න පුළුවන්, ඒත් එක්කම මධ්‍ය පරිමාණ සුපර් මාකට් එකක් වෙන්න පුළුවන්, රෙදිපිලි කඩයක් වෙන්න පුළුවන්, ෆාමසි එකක් වෙන්න පුළුවන්. මේ සීලුම දේවල් වලට තියෙන ප්‍රධානතම අවදානමක් තමයි මේ ගින්න කියන එක. මොකද අපි දන්නවා අපේ මේ අපි අපේ ගත්තොත් එහෙම අපේ නගරයක් සකස් වෙලා තියෙන විදිහත් එක්ක ගත්තොත් එහෙම අල්ලපු කඩේට ගිනි ඇවිල්ලුනොත් අනිවාර්යයෙන් මේ පැති කඩේටත් ගිනි ඇවිල්ලනවා. එක පිටියෙන් තියෙන දේ. එක පිටියෙන් තියෙන්නේ. ඉතින් මේක වළක් ගන්න විදිහක් නැහැ. ඉතින් වළක් ගන්න දෙන හොඳම දේ තමයි අපි මේ සඳහන් කරන්නේ අවදානම කළමනාකරණය කිරීම. ඔව්. ඒත් එක්කම අපි වගකීම් පැත්තට ගියොත් එහෙම කඩේ සේවක සේවිකාව සිටිනවා. ඉතින් ඔවුන් පිළිබඳවත් විශේෂයෙන්ම වෙළඳ ව්‍යාපාරික නැත්නම් අපි කියනවා මේ මුදලාලි මහත්මයාට වගකීමක් තිබෙනවා. තමන්ගේ ඉන්න සේවක සේවිකාව වෙනුවෙන් ඒත් එක්කම නෛතික වගකීමක් තිබෙනවා කඩේට පැමිණෙන පාරිභෝගිකයෝ පිළිබඳව. ඒත් එක්කම අපි දන්නවා මේ බොහෝ ව්‍යාපාර තියෙන්නේ වෙළඳ ව්‍යාපාර මේ අපි ගත්තොත් එහෙම නගර කේන්ද්‍ර කරගෙන නගරවල මහමාර්ගය අනතුරුත් සිදු වෙනවා. ඉතින් ඒ අනතුරු වලින් යම්කිසි බලපෑමක් වෙන්න පුළුවන් තමන්ගේ තියෙන වෙළඳසැලට. අපි මේකට කියනවා මේ ඝට්ටන කියන එක නැත්නම් ඉම්පැක්ට් ඩේමේජස්. ඒ කියන්නේ වාහනයක් හැප්පිලා වාහනේ කඩාගෙන කඩේ ඇතුළට එන්න පුළුවන්, මේකෙත් යම්කිසි හානියක් වෙන්න පුළුවන්. මේ වගේ තියෙන දේවල් ඊට අමතරව දෙන සුලභ අවදානම තමයි ගං අතුර. ඉතින් ගං අතුර අවදානමත් මම හිතන්නේ වෙළඳ ව්‍යාපාරික ශාස්ත්‍රය තුළට තියෙන ප්‍රධානතම අවදානමක්. ඉතින් අපි බලමු මේ අවදානම කොහොමද ක්‍රමනා කරගන්නේ කියලා ඉදිරි සාකච්ඡාවේදී. ඔව්, දැන් මේ ව්‍යවසායක උපදේශකවරයෙක් විදිහට මේ ප්‍රශ්නේ මම අමිත ගමගේ මහත්මයාට යොමු කරවතින්, දැන් මේ කියපු තත්වයන් ඇතුලේ ටිකක් ගැඹුරට ව්‍යවසායකයන්ට හිතන්න වෙනව නේද, ව්‍යාපාරිකයන්ට හිතන්න වෙනවද කියලා මට නිකමට හිතුණා. ඒක ඔබ තවදුරටත් පැහැදිලි කරවතින්. මේ අවදානම් පිළිබඳව දීර්ඝ කාලීනව අපේ ව්‍යවසායකයෝ හැම වෙලාවෙම හිතනවාද? සමහර අවස්ථාවලදී මේ හිතන අවස්ථා තියෙනවා. ව්‍යාපාරය යනවා, ව්‍යාපාරය කරගෙන යනවා, ලාභ ලබනවා, ඒක තමන් භුක්ති විඳිනවා. පාඩුවක් වුණොත් සමහරලාට අනේ ඇයි මට මෙහෙම වුණේ කියලා කම්මුලට ඔලුවට අත තියාගන්න තත්ත්වයක් එන්න පුළුවන්. ඊට කලින් ඔවුන් සූදානම් වීම නිසි ලෙස සිද්ධ කරනවාද? අපේ උත්සාහය ව්‍යවසායකයෙක්ට ගොඩනගෙන උදව් කරන එකනේ, අවදානම් කළමනාකරණය කරන්න ඒ පිළිබඳ අවබෝධයක් ලබා දෙන එකනේ. ඒ අවබෝධය ඔවුන්ට 100%ක් තියෙනවද හැම අවස්ථාවෙම? ඔව්, අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ දැන් මහේෂ්ලාගේ උත්සාහය ඔවුන්ගේ ව්‍යාපාරය තුලදී අවදානම කළමනාකරණය කරන එක රක්ෂණ වරයක් ගත්තම ඒක අපූර්වට සිද්ධ වෙනවා. මේ වැඩසටහන තුළින් ඔවුන් උත්සාහ කරන්නේ ඔවුන්ට නොපෙනෙන, ඔවුන් වැඩිය නොතකන දේ ගැන යම්කිසි දැනුමක් ලබා දෙන්න. ඉතින් කරුණු කාරණා ගොඩක් තියෙනවා. එකක් තමයි ව්‍යාපාරිකයෙක් හැටියට ව්‍යාපාරිකයා සමහරට හිතනවා මේ කස්ටමර් හැමදාම මගේ ගාවට එයි කියලා. අපි අර කියනවා අපි ගාව තියෙනවා නම් පොඩි බෙහෙත් පෙත්තක් දෙන්න. අපි ගාවට එන කස්ටමර්ට බෙහෙත් පෙත්ත දීලා ඒක බිව්වට පස්සේ එයා සදහටම අපට ඇලිලා ඉඳී කියලා. එහෙම බෙහෙත් පෙත්තක් අපි ගාව නැහැ. ඉතින් එතකොට අපි කල්පනා කරන්න වෙනවා මං ගාවට අද එන ගනුදෙනුකරු හෙට මං ගාවට එන තත්ත්වෙට තියාගන්නේ කොහොමද? සමහර විට අපි විකුණන බඩු භාණ්ඩ අරගෙන බැලුවොත් මම විකුණන දේම තමයි මගේ යහපැත්තේ කඩේ තියෙන එක්කෙනා විකුණන්නේ. යහපැත්තේ ප්‍රදර්ශනාගාරයේ ෂෝරූම් එකේ විකුණන්නේ සමහරට ඊට ඉතාම සමාන දෙයක්. එතකොට මට තියෙන අවදානම තමයි මං ගාවට එන කෙනා වෙන කෙනෙක් විසින් දැහැගනීද. එතකොට මට හිතෙනවා මගේ ගාව තියෙන දේම තමයි මගේ තරඟකාරීනොත් විකුණන්නේ. එහෙමනම් ඔබ ඇසිය යුතු ප්‍රශ්නයක් තමයි ඔබ ගාවට කස්ටමර් කෙනෙක් අනිවාර්යයෙන්ම පැමිණිය යුත්තේ ඇයි? එතකොට මම හොයාගන්න වෙනවා සුළු හෝ මධ්‍යම ව්‍යාපාරිකයෙක් ව්‍යවසායකයෙක් විදියට මම අනිත් ව්‍යාපාරිකයන්ගෙන් මගේ ව්‍යාපාරය අනිත් ව්‍යාපාරයන්ගෙන් වෙනස් වෙන්නේ කොහොමද කියලා. අන්න එතනදි තමයි මම මගේ කස්ටමර්ස්ලා ගැන තියෙන අවබෝධය සහ මගේ කස්ටමර්ස්ලට මගේ ගනුදෙනුකරුවන්ට මා විසින් ලබා දෙන සේවාව කියන එක අර ඩිෆරෙන්ෂියේටර් එක. එහෙම නැත්නම් අනිත් අයගෙන් මගේ ආයතනයේ වෙනස් වෙන එකම කාරණාව හැටියට අන්න ඒක අපිට හොයාගන්න පුළුවන් නම් ඔබට
ඔබේ ගනුදෙනු කරුවකු හෙට අහිමිවීමේ අවධානම ඔබෙන් අයින් වෙනවා. ඉතින් මහේෂ්ලා මේ වැඩසටහන හරහා උත්සාහයේ දෙනවා ඒ අනතුරත් ඔවුන්ට පෙන්නලා දීලා ඒකෙන් ගැලවෙන ආකාරය, නැත්නම් ඒ අනතුරේ තියෙන රිස්ක් එක අවම කරගන්නේ කොහොමද කියලා කතා කරගන්න. ඉතින් ඔය දෙක කරගන්න පුළුවන් නම් ඔබේ ගනුදෙනු කරුව හොඳින් තේරුම් ගැනීමත් වඩා හොඳ සේවාවක් ලබා දීම තුළින් මගේ තරඟකරුවන්ට, මම මෙතනදී තරඟකරුව හැටියට සැලකන්නේ අපේ ගමේ ඉන්න තරඟකරුවා විතරක් නෙවෙයි, මේ ගනුදෙනු කරුවව ඩැහැගන්න බහුජාතික සමාගමකුත්, වෙනත් රටක ඉන්දියාවේ හෝ එහෙම නැත්නම් ඇමරිකාවේ තියෙන සමාගමකුත් මේ මොහොතේ ඔබත් සමග සටන් කරනවා. හිතන්න තෝසේ කඩේයි පීසා ආයතනයයි ඔය දෙකම එකම ගනුදෙනු කරුගේ අතේ තියෙන රුපියල් 5000ට තමයි සටනක යෙදෙන්නේ. එතකොට ඔබ ගාව විශේෂ කාරණයක් නැත්නම් තෝසයට අමතරව ඔබේ ගනුදෙනු කරුට දෙන්න ඔබට ඒ ගනුදෙනු කරු අහිමි වීමේ අවධානමක් තියෙනවා. අපි අවධානම අඩු කරගන්න විදිය ගැන කතා කරමු. ඔව්. දැන් මේ මං හිතන්නේ මේ වෙලාවේ දැන් අද ඉරිද දවසේ නිදහසේ හවස මේ වැඩසටහන ආගෙන ඉන්න ඔබට, ඔබ ව්‍යාපාරිකයෙක්නම් ඔබ සාමාන්‍ය ව්‍යාපාරයක් කරගෙන යනවා නම් තව අපිට හිතන්න තැන් නේද කියලා ඔබට හිතෙන්න පුළුවන්. ඒ කාරණා ගැන ඔබ හිතන එකේ ප්‍රතිඵලය ඔබේ ව්‍යාපාරය දියුණු වීම, හැමදාම එන පාරිභෝගිකය නැවතෙන්න හුරු වීම, ඔහුගේ පණිවිඩයත් එක්ක අලුත් පාරිභෝගිකයෙක් ඔබේ වෙළඳසැලට පැමිණීම, ඒ හරහානේ ඔබේ ව්‍යාපාරික ලාභය ඔබට වැඩි කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් කොයි විදිහටද ඒ පාරිභෝගික ඒ ව්‍යවසායකයන් ළඟට ගිහිල්ලා ව්‍යාපාරිකයන් ළඟට ගිහිල්ලා මේ වෙනුවෙන් උදව් කරන්නේ, මොන වගේ දායකත්වයක්ද ඔවුන්ට ලබා දෙන්නේ? ඔව් මනෝජ, අපි ගත්තොත් එහෙම අපේ ප්‍රමුඛතම පරමාර්ථය තමයි රක්ෂණය සම්බන්ධයෙන් ව්‍යාපාරිකයන්ට නැත්නම් සමස්ත ජනතාවටම රටේ ඉන්න ඔවුන්ට අවශ්‍ය කරන රක්ෂණ සැලසුම් අපි සකස් කරලා දීම. ඉතින් අපි මේ අද කතා කරන වැඩසටහනත් එක්ක වෙළඳ ව්‍යාපාරික ප්‍රජාව සඳහා අපි විශේෂයෙන්ම සකස් කරන ලද රක්ෂණාවරණයක් තියෙනවා. ඒ තමයි ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් බිස්නස් ක්ලබ්. ඒකට කලින් යම් එකතු කිරීමක් මම කරන්න කැමතියි මනෝජ් ඔබගේ ප්‍රශ්නයට. ඒ තමයි දැන් අපි කතා කරා මේ කලින් රක්ෂණයේ කාර්යභාරය විශේෂයෙන්ම මේ සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයෝ නැත්නම් ව්‍යාපාරිකයෝ සම්බන්ධයෙන්, ඒත් එක්කම රක්ෂණයේ මොන වගේ ප්‍රතිලාභයක්ද ලැබෙන්නේ කියන එක සම්බන්ධයෙන් මම මෙතනදී කතා කරන්න ඇත්තට කැමතියි. මොන වගේ රක්ෂණ ආයතනයක්ද ඇත්තටම මේ කටයුතු සඳහා තෝරාගත යුත්තේ? රක්ෂණ ආයතනයක් අපි තෝරාගද්දී අපි දන්න රක්ෂණ සමාගම් විශාල ප්‍රමාණයක් තියෙනවා ශ්‍රී ලංකාවේ. ඉතින් ඇයි ඔබ ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් නැත්නම් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව මේ සඳහා තෝරාගත්තේ යුත්තේ, සහ ඇයි ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවෙන් පිරිනමන මේ බිස්නස් ක්ලබ් වෙළඳ ව්‍යාපාරික රක්ෂණ ලබා ගත්තේ යුත්තේ කියන එක ගැන සම්බන්ධයෙන් මම යම් පැහැදිලි කිරීමක් කරන්න කැමතියි. විශේෂයෙන්ම රක්ෂණ ආයතනයක් හෝ රක්ෂණ වර්ණයක් තෝරාගද්දී ප්‍රමුඛත්වය දිය යුතු දෙයක් තමයි විශ්වාසය, අඛණ්ඩ විශ්වාසය. ඒ පැත්තෙන් මම අනිත් ආයතන ගැන කතා කරන්න කැමති නැහැ මේ වෙලාවේ. නමුත් අපි ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ගැන කතා කරොත් එහෙම අපි දශක 6ක් පුරාවටම ශ්‍රී ලාංකීය ජනතාවට අපි රක්ෂණයේ පණිවිඩය අපි ගෙනිහිල්ලා තිබෙනවා. රක්ෂණයේ ප්‍රමුඛයා අපි, විශේෂයෙන්ම සාමාන්‍ය රක්ෂණ අංශයේ ලංකාවේ විශාලතම නැත්නම් වැඩිම පිරිසක් ආවරණය කරන්නේ අපි රතවහන ඇතුළුව. ඉතින් මම දන්නවා මේ වැඩසටහන සම්බන්ධන වෙළඳ ව්‍යාපාරික ප්‍රජාවත් ඔවුනුත් දන්නවා. අපි නිරන්තරයෙන්ම ඔවුන් සමග අපි එකට එකතු වී රක්ෂණ අවශ්‍යතාවයන් අපි සපුරලා තිබෙනවා. ඒත් එක්කම හිමිකමක් निराකරණය කරගැනීමේ ක්‍රියාවලිය සහ හිමිකමක් निराකරණය කරගන්න ඒ රක්ෂණ සමාගමට තියෙන පහසුකම නැත්නම් ඔවුන්ට තියෙන ශක්තිය මොන වගේද කියන එක ගැන සම්බන්ධිනුත් මේ වෙළඳ ව්‍යාපාරික ප්‍රජාව යම්කිසි අවධානයක් නැත්තම් ඒ ගැනත් සැලකිල්ලට භාජනය කර යුතුයි. මොකද අපි දන්නවා සමහර වෙලාවට මේ ගම් අතුරක් නැත්තම් අපි හිතමු මේ ගිනි වගේ යම්කිසි පද්‍රවයක් වුණා මේ හානිය පියවා ගැනීමේදී මම මේක විවෘතව කතා කර යුතු ප්‍රශ්නයක්. හැබැයි මේකත් එක්තරා ප්‍රශ්නයක් මේ අපේ සමාජයේ නැත්තම් අපේ රටේ තිබෙන සමහර ආයතන බලනවා යම් කිසි ගාණක් ඒ වෙලාවට දෙලා අපි තුන් අලාභය සමස්ත අලාභය ලක්ෂ 10ක් වෙන්න පුළුවන්. රුපියල් 10000ක් වගේ ප්‍රමාණයක් ඒ වෙලාවෙ නිරාකරණය කරලා ඊට පස්සේ හැබැයි පාරිභෝගිකය ගැන බලන්නේ නැහැ. මොකද පාරිභෝගිකයත් ඊට පස්සේ ඔවුන්ගේ තියෙන අනිකුත් වැඩත් එක්ක මේ තියෙන ක්‍රියාවලිය ගැන
ඔලු ඇති තියෙන දේවල්ත් එක්ක මේක ගිලිහෙන්න පුළුවන්. නමුත් ඇත්තටම රක්ෂණයේ තියෙන කාර්යභාරය වෙන්න ඕනේ පොඩි යම් කිසි සොච්චම් මුදලක් දෙලා ඊට පස්සේ මේ අපි කියන මේ ඒ වෙලාවේ පාරිභෝගිකයාව අපි සනසලා ඊට පස්සේ මේක අමතක කර දාන එක නෙමෙයි. අපි කොහොමද මේ ව්‍යවසායකයව නැත්නම් මේ වෙළඳ ව්‍යාපාරිකයව අපි නගා සිටවන්නේ? ඔහුට යම් කිසි උපද්‍රවයක් වුණාම රක්ෂණයේ තියෙන ප්‍රමුඛතම පරමාර්ථය තමයි ඔව නැවත නැගිටින එක. ඇත්තටම හරි තක්සේරුවක් කරලා එහෙම හිමිකම් निराකරණය කරලා එම ව්‍යාපාරිකයාට නැවතත් එම ව්‍යාපාරයේ කලින් තිබ්බට වැඩිය හොඳට කරගෙන ගිහිල්ලා දිනු වෙන එක තමයි ඇත්තටම ඒ දිනු වීමේ ක්‍රමය සලස්සන එක තමයි රක්ෂණයේ තියෙන පරමාර්ථය. අපි රක්ෂණයේ ප්‍රමුඛයා විදිහට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් අපි විශ්වාස කරන දේ. ඉතින් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් බිස්නස් ක්ලබ් වලින් කරන්නේ ඒ දේ. විශේෂයෙන්ම මම කලින් සඳහන් කරා වගේ ඔබගේ දේපල වලට වෙන හානි, ඒත් එක්කම වගකීම් පැත්තෙන් තියෙන හානි, මේ සීලුම් උපද්‍රවයන් අපි නිවැරදිව අපි තක්සේරු කරලා තියෙනවා, අපි අවබෝධ කරගෙන තියෙනවා. ඒ සඳහා තියෙන හොඳම රක්ෂණය තමයි ලංකාවේ අද වෙද්දී බිස්නස් ක්ලබ් වෙළඳ ව්‍යාපාරික රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් වෙතින් පිරිනමන. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ඔබට ඔබේ අවධානම කළමනාකරණය කරගෙන ව්‍යාපාරිකයන්ට ව්‍යවසායකයන්ට කොහොමද අත දෙන්නේ, ඔවුන්ගේ යම් යම් තැන් අපි නොහඳුනන නොදැකපු දැන් හඳුනාගන්නේ කොහොමද කියලා කතා කරා. ව්‍යවසායක උපදේශක අමිත ගමගේ මහත්මයා ළඟට අපි යොමු වුණොතින් දැන් මේ මහා පරිමාණ ව්‍යාපාර සමහර වෙලාවට පුංචි බිස්නස් එකකට වඩා පොඩි ව්‍යාපාරයකට වඩා සාර්ථකයි, විශේෂ ලක්ෂණ තියෙනවා. හැබැයි අර ඔබ කිව්වා වගේ මේ තැන් දෙකටම යන එකම පාරිභෝගිකයා කොහොමද මේ එකම පාරිභෝගිකයාව තමන් ළඟට ආකර්ෂණය කරගන්න මේ මහා පරිමාණ ව්‍යාපාරවල තියෙන සුවිශේෂීතා යම් විදිහකට ආවරණය කරගෙන කටයුතු කරන්න උනන්දු වෙන්න ඕන කොහොමද සාමාන්‍ය ව්‍යාපාරිකයෙක්? ඔව්, ඇත්තටම මහා පරිපාලන ව්‍යාපාර ගැන කතා කරනකොට ඔවුන් පාරිභෝගිකයා ගැන දක්වන සැලකිල්ල, එහෙම නැත්නම් පාරිභෝගිකයා ගැන හිතන එක ඒගොල්ලන්ගේ ව්‍යාපාරක දැක්මේ කොටසක්. එතකොට ඒගොල්ලන් ව්‍යාපාරය දියුණු කිරීම සඳහා අපි හිතමු කාලිවිකරණය, මාකටිං, බ්‍රෑන්ඩිං, ට්‍රේනිං එහෙම කියලා ඒගොල්ලෝ මුදල් වෙන් කරනවා. එතකොට ඒ වෙන් කරන මුදල් වල ඇතුළේ එක කොටසක් තමයි පාරිභෝගිකයා ගැන සොයා බැලීම, එහෙම නැත්නම් රිසර්ච් කිරීම. මෙයා කොහොමද කොයි වෙලාවටද බඩු බාණ්ඩ ගන්නෙ, ඒගොල්ලන් සොෆ්ට්වෙයා දාගන්නවා, මෘදුකාංග දාගෙන මේ ගනුදෙනු කරු ගැන තව තව අවබෝධයක් ලබන්න උත්සාහ කරනවා. නමුත් සුළු කර්මාන්තකරුවෙක්, එහෙම නැත්නම් සුළු වෙළඳ ව්‍යාපාරයක් කරන කෙනෙක්, මධ්‍යම ප්‍රමාණයේ වෙළඳ ව්‍යාපාරයක් කරන කෙනෙක් ගාව කම්පියුටරේ තියෙන්නේ මෙතනනේ. එහෙම නැත්නම් අර පොස්ට් මැෂින් එක ඇතුලේ තමයි කස්ටමර්ගේ ඩේටා ටික තියෙන්නේ. ඕක එළියට අරගෙන විශ්ලේෂණයක යෙදෙන්නේ නැහැ ගොඩක් වෙලාවට. එතකොට අපි දන්නේ නැහැ මගේ ගාවට අද පාන් ගන්න කී දෙනෙක් ආවද, ඒ ආපු අපි හිතමු 10 දෙනෙක් ආවා, ඒ 10 දෙනාගෙන් 5 දෙනෙක් බොහොම විවේකීව ඇවිල්ලා පාන් ගත්තා, ඉතුරු 5 දෙනා බොහොම කලබලෙන් ඇවිල්ලා පාන් ගත්තා කියන්නේ අපි ගාව දන්නේ නැති හින්දා අපි පාන් තියලා තියන්නේ සමහරට මගේ මං කරගෙන යන්නේ ග්‍රොසරියක් නම් මං අවුරුදු 20ක්ම පාන් තිබ්බේ කොතනද මගේ ආයතනය ඇතුලේ, එතන දිගටම පාන් තියෙනවා. නමුත් ඔබ දකින්න ඇති ඔබ සුපර් මාකට් එකකට ගියොත් අමතක වෙලා කවදාවත් ලිස්ට් එකක ලියාගෙන එන්නේ නැති චොක්ලට් ටික, ලොලිපොප් ටික කැෂියර් එක ගාව තියෙනවා. ඉතින් කැෂියර් එක ගාව පෝලිමේ ඉන්න ගමන් හිතෙනවා ලොලිපොප් ටිකක් ගෙදර ගෙනිච්චොත් හොඳයි, පිරිමින්නම් රේසරේ ගෙනිච්චොත් හොඳයි, ඒව ටික උතන තියලා තියෙන්නේ. ඒ කියන්නේ පාරිභෝගිකයාගේ හැසිරීම බොහොම හොඳ අවබෝධයකින් බලාගෙන ඉන්නවා මහා ව්‍යාපාර කරන අය. ඒක නිසා මේ දැනුම ප්‍රයෝජනයට අරගෙන ඔවුන්ගේ ආයතනයේ බඩු බාණ්ඩ ප්‍රදර්ශනය කරන ස්ථානය පවා වෙනස් කරගන්නවා. එතකොට අපි සුළු ආයතනයක් ගත්තොත්, ග්‍රොසරි එකක් ගත්තොත්, එහෙම නැත්නම් අපි ගත්තොත් දැන් මහා පරිමාණ රෙදි විකුණන, ඇඳුම් විකුණන ප්‍රදර්ශනාගාරයක් ගත්තොත් ඒගොල්ලෝ කස්ටමර්ට නිදහසේ බඩු බාණ්ඩ ගන්න අවස්ථාව දීලා තියෙනවා. අපි කුඩා ව්‍යාපාරයක ඇතුළට ගියොත් අපට ඒවා සමහරට අල්ලන්න අවසර නැහැ, ලුණු ගෙඩිය මට ඕන විදියට තෝරගන්න සමහරට අවසර නැහැ. ඒ සිර කිරීම ඇතුලේ ගනුදෙනු කරට හිතෙනවා මාව විශ්වාස නැතුව ඇති කියලා. එතකොට ඔහු ඇය
ඔහුව හෝ ඇයව විශ්වාස කරන තැනකට, ඔවුන්ට ගෞරව කරන තැනකට, පිළිගන්නවා කියලා හැඟීමක් තියෙන තැනකට ඔවුන් අනිවාර්යෙන්ම ගලාගෙන යනවා. ඉතින් මගේ අතට හෙට එන්න තිබ්බ බිස්නස් එක මම නොදැනුවත්වම මගේ අතින් ගිලිහිලා කිහිල්ලා තියෙනවා. ඉතින් අර මං කිව්වා වගේ කම්පියුටරේ මෙතන නම් තියෙන්නේ ඔබට සිද්ධ වෙනවා. ඒක පොඩ්ඩක් කල්පනා කරලා මම මගේ ගනුදෙනුකරට සලසන සේවය ඔහුට දැනෙනවද, ඔහුට ඇයට හිතෙනවද, මම කතා කරන විදිය අනුව මම ඔහුව හෝ ඇයව විශ්වාස කරනවද කියලා. ඔයාද ඕනතරම් කුඩා ව්‍යාපාර තියෙනවා මහත්තයා, මාරු නැද්ද? ඒ රුපියල් 20 හෙට ආවම දෙන්න කියන තැන් තියෙනවා? නෑ නෙවෙයි. නමුත් ඒ ප්‍රතිශතයක් හැටියට ගත්තොත් බොහොම අඩු ප්‍රමාණයක්. ඉතින් මහා ව්‍යාපාර කස්ටමර්ස්ලා ගැන හොයනවා වගේ සුළු ව්‍යාපාරයක්, මධ්‍යම ප්‍රමාණයේ ව්‍යාපාරයක් ගෙනියන ඔබ, ඔබේ කස්ටමර් ගැන සොයලා ඒ දැනුමෙන් ප්‍රයෝජන අරගෙන ඒ තුලින් වඩා හොඳ සේවාවක් ගනුදෙනු කරට සපයලා ඔබේ ව්‍යාපාරය ඊළඟ තැනට ගෙනියන්න. ඕකනේ එහෙමනම් කුඩා ව්‍යාපාරිකයන්ට තියෙන ලොකුම අභියෝගයක් වෙලා තියෙන්නේ එකම නගරයේ එකම ගමේ දෙවිධයක ආයතන අතරින් තමන්ගේ තැනට සමහර විට පාරිභෝගිකයන් අඩුවෙන් නම් ඒකට හේතු ඔබ සමහරට හඳුනගත්තේ නැති තත්ත්වය ඒක වෙන්න පුළුවන්. දැන් අවබෝධයක් ලැබුණ වෙන්න පුළුවන්. කුඩා ව්‍යාපාරිකයන් එහෙමනම් ඔබේ පැත්තෙන්, ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පැත්තෙන් ඔබ හිතන විදිහට මේ වෙලාවේ මුහුණ දෙන අභියෝග, ඔවුන්ට තියෙන ප්‍රශ්න මොනවද මේ වගේ තත්ත්වයන් ඇතුලේ? ප්‍රධාන වශයෙන් ගත්තොත් මනෝජ, මේ වර්තමාන මේ තත්ත්වයේ වෙද්දී කුඩා ව්‍යාපාරිකයන් තියෙන ප්‍රධාන අභියෝගය, මම දැන් කුඩා හෝ මධ්‍යම හෝ මහ පරිමාණයක අපිට වෙනස් කරන්න විදිහක් නැහැ. අපි කවුරුත් දන්නවා අපි රටක් විදිහට අපි ඉන්න ආර්ථික අභියෝගය සහ අපි COVID-19 තත්ත්වයත් එක්ක නව සාමාන්‍ය කරන තත්ත්වයක අපි ඉන්නේ. නමුත් මේ අභියෝගයත් එක්කම අපි විශ්වාස කරනවා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් විදිහට මේ අභියෝගයත් එක්කම අපිට අවස්ථාවන් බොහොමයක් තිබෙනවා. විශේෂයෙන්ම ව්‍යාපාරික ප්‍රජාවට අපි දන්නවා, මම හිතන අමිත ගමගේ මාත්මත් මේක සඳහන් කරා, පසුව සඳහන් කරයි, මේ කොවිඩ් නව සාමාන්‍යකරණයත් එක්ක ව්‍යාපාරවලට නොදකින පැත්තකින් ඉඩ ප්‍රස්ථා බොහොමයක් ලැබිලා තිබෙනවා. එක පැත්තෙන් අභියෝගයක් තිබෙනවා. අපි දන්නවා සමාජ දුරස්ථභාවය අපි තියාගෙන අපේ ගනුදෙනු කාර්යබවතුන් එක්ක අපි කටයුතු කරන්න ඕනේ. ඒත් එක්කම මීට මාස කීපයකට කලින් රට ලොක්ඩවුන් තත්ත්වයක තිබුණා. නමුත් මේ තියෙන තත්ත්වත් එක්ක මේ අභියෝග තමයි, කවුරුත් දන්නා මේවා අභියෝගයන්. හැබැයි මේවත් එක්ක ජයගත්ත ඕන තරම් සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයෝ අපි අත්දැකලා තිබෙනවා. විශේෂයෙන්ම ඔබ සිරු දෙනාම අත්දැකලා ඇති. මං හිතන්නේ තමන්ට පුළුවන් විදිහට තමන්ගේ පාරිභෝගිකයා ඒ අමාරු අවස්ථාවේ අත නොහැර, මං හිතා අපි සාමාන්‍ය විදිහට කතා කරොත් එහෙම, ගෙදර බඩු ටික නැත්තම් ලොක්ඩවුන් වෙලාවකදී කෝල් එකක් දුන්නාම අපේ ව්‍යාපාරික මහත්වරු කී දෙනෙක් අපිට ගෙදරට බඩුට කෙව්වද, ඔබට බඩුට කෙව්වද? මම හිතන මේක තමයි පාරිභෝගික සත්කාරය. පාරිභෝගිකයා අමතක නොකර දුෂ්කරතා මාධ්‍ය වුවත් ඔවුන් යම්කිසි වැඩපිළිවෙළක් තියාගත්තා තමන්ගේ පාරිභෝගිකයාව අත් නොහර තියාගන්න, ඔවුන්ට අවශ්‍ය කරන සේවාව ලබා දෙන්න. මම සඳහන් කර ඒකයි, සෑම අභියෝගයක් පිටිපසම අපිට තිබෙනවා අපිට අත්හැරිය නොහැකි ඉඩ ප්‍රස්තාවන් ඕන තරම්. හුඟක් මං හිතනවා වෙළඳ ව්‍යාපාරික ප්‍රජාව, මම හිතන අවිතමගමගේ මහත්මයා මේක පසුව පැහැදිලි කරයි, මේ තාක්ෂණයත් එක්ක අපි එච්චරම හිටියේ නැහැ. මොකද අපි දන්න අපේ මේ අපිට තියෙනවනේ මේ පරම්පරා ගැප් එකක් තියෙනවනේ අපිට. ඉතින් මේකත් එක්ක මේ මේ නූතන මේ ඉන්න සමාජයේ ඉන්න නූතන පාරිභෝගිකයත් එක්ක ගනුදෙනුකරන යම් කිසි පසුබැස්මක් තිබ්බා. මොකද මේ තාක්ෂණය, අපි කොහොමද මේ තාක්ෂණය භාවිතා කරලා අපේ ප්‍රවර්ධන කටයුත්තක් කරගන්නේ? හුඟක් දෙනෙක් හිතන් ඉන්නවා මේකට විශාල විදමක් යයි, මේකට විශාල සම්පත් ප්‍රමාණයක් ඕනේ කියලා. හැබැයි එහෙම නැහැ. මෙතුමා පැහැදිලි කරා ඊළඟ සාකච්ඡාවේදී. මම හිතන්නේ මේ තියෙන මේ තාක්ෂණයත් එක්කම අපේ පාරිභෝගිකයන් දිනාගෙන අපිට පුළුවන් හොඳ තරඟයක් දෙන්න. විශේෂයෙන්ම මම සඳහන් කර යුතුයි මේ අන්තර්ජාල මට්ටමේ ඉන්න අපි දන්නවා අපි මේ ඔන්ලයින් ට්‍රේඩින් එක කියන එක අද බහුලව තියෙන දෙයක්. ඉස්සර අපි අපේ තියෙන ඉලෙක්ට්‍රොනික අයිටම් එකක් උනහරි ගන්න අපි හන්දියට ගියා. නමුත් දැන් අපිට එහෙම යන්න ඕනෙත් නැහැ. අපිට පුළුවන් වෙබ් මාධ්‍යයෙන් හෝ අපි රිජෝම අපිට අපේ තියෙන භාණ්ඩය ගෙදරට ගෙන එන්න ගන්න. මේ තියෙන අවදානම නැත්තම් මේ තියෙන අභියෝගයත් අපි ජය ගන්න ඕනේ. මොකද අපගේ නගරයේ අපේ ඉන්න අසල්වැසිය වෙන්න පුළුවන්. ඒ තියෙන කඩේ තියෙන බිස්නස් එකක් තමයි මේ චීනය හරි නැත්නම් ඉන්දියාව හරි කොහේ රටක තියෙන වෙළඳ ව්‍යාපාරිකයෙක් ලබා ගන්න. ඉතින් මේ තියෙන අවස්ථාව අපි ලබා ගන්න ඕනේ. මම හිතන්නේ අපි විශ්වාස කරනවා
මේකට තින හොඳම අවස්ථාව තමයි මඟතන අපි මේ වැඩසටහන අපි සම්බන්ධන ඒ තියෙන පරමාර්ථය උඩ දැනුමෙන් සන්නද්ධ කරන්න අපගේ ව්‍යවසායකයෝ කොහොමද මේ තියෙන අභියෝග මාධ්‍යයේ තමන්ගේ ව්‍යාපාරික අරමුණු කරා යන්නේ කියන එක සම්බන්ධව. ඔව්. දැන් මහේෂ්ගමගේ මහත්මයා මතු කරපු කාරණාත් එක්ක අමිතගමගේ මහත්මයා අපිට උත්තරයක් දෙන්න පුළුවන්. පාරිභෝගික සත්කාරය යමක් තමන්ට වැඩිපුර ලැබේ අඩුතරමේ හිනාවේ කියලා හරි පාරිභෝගිකෙක් විශ්වාස කරනවා. ඒත් එක්කම මේ තාක්ෂණික සමහර අඩුපාඩුකම් කොහොමද මගහරවගන්නේ? අපි ඒ කාරණා ගැන කතා කරෝති. ඔව්. දැන් මේක අපි විශේෂයෙන් දැක්කා කෝවිඩ් ආව කාලේ. අපි දැක්කා මේ මහේෂ් කිව්වා වගේ මේ ලොක්ඩවුන් ගිය ගමන් ඇත්ත වශයෙන්ම කියනවා නම් විශාල ආයතන සුපර් මාකට්ස් වගේ අයට ඒගොල්ලන්ට ප්‍රොසෙස් එක ටිකක් ලෑස්ති කරගන්න කල් ගියා වුණත් ක්‍රෙඩිට් කාඩ් එකකින් පේමන්ට් එකක් ගන්න ඒ වගේ දේවල් කිරීමේ හැකියාව තිබුණා. එතනදී තමයි සුළු ව්‍යාපාරිකයා අතපසු වීමකට ලක් වුණේ. එයාට ඉක්මනට වට්ස්ඇප් එකක් කරා බඩු ටික ඩිලිව කරන්න පුළුවන් වුණාට එයාට මගේ ක්‍රෙඩිට් කාඩ් එක ගනීමේ හැකියාවක් තිබුණ නැහැ. මේ වෙනකොටත් ඔබ තාක්ෂණිකව ඒ දේවල් කරගැනීමේ හැකියාව නැත්තම් ඔබ ඒ කියන්නේ පාඩමක් ඉගෙනගෙන නැහැ. දැන් වෙනකොට ලක්ෂ ගණන් සල්ලි දෙන්න අවශ්‍යතාවයක් නැහැ. කස්ටමර් කෙනෙකුගේ ක්‍රෙඩිට් කාඩ් එක හෝ ඩෙබිට් කාඩ් එක පාවිච්චි කරලා අපිට ගනුදෙනුවක් කරන්න. හොඳම උදාහරණේ ඊයේ කර්මාන්ත ප්‍රදර්ශනයේ තිබුණා. මමගේ අවුරුදු 12 ළමයාත් එක්ක ගියා කර්මාන්ත ප්‍රදර්ශනයට. ඉතින් එතනට ගිහිල්ලා දැන් අපි බඩමුට්ටුවක් ගන්න ගියාන් පස්සේ මගේ අතේ කෑෂ් තිබුණා මගේ account එකේ. ඉතින් කිසිම කෙනෙක් මගේ ඩෙබිට් කාඩ් එක ගන්න සූදානමින් හිටියේ නැහැ. ඉතින් මට සිද්ධ වුණා පරිස්සමෙන් එළියට ඇවිල්ලා වෙන බිල්ලිමක් අයිනේ තියෙන බැංකුවක තියෙන ATM එකකට ගිහිල්ලා මුදල් එළියට අරගෙන ගිහිල්ලා එතනට යන්න. ඔබ චීනේ හරි ඉන්දියාවේ හරි හිටියානම් ඔබ කෑෂ් ගිහිල්ලා දුන්නා එහෙම ඔබ වෙන ග්‍රහලෝකයකින් ආපු මිනිස්සු දිහා බලනා වගේ බැලීමක් ඔබ කෙරෙහි කරයි. ඔවුන් ඉතාම වේගෙන් මගේ පුතා කියනවා තාත්ති මේ චීන එහෙම හිඟන්නේකටවත් අපිට මුදල් දෙන්න බෑ නේද? මං කිව්වා පුතේ බෑ, QR කෝඩ් එකකින් තමයි සිඟන්නටත් මුදල් දෙන්න ඕනේ කියලා. නමුත් ඒ තාක්ෂණය අද වෙනකොට ඉතාම අඩු මුදලකට අපි සතුව තියෙනවා. ඉතින් හොඳ ප්‍රශ්නයක් මනෝජ ඇහුවේ සුළු හා මධ්‍යම ව්‍යාපාරිකයන් විසින් වහාම ක්‍රියාත්මක වෙන පරිදි ඔබේ ගනුදෙනුකරු ගෙවන්න කැමති ක්‍රෙඩිට් කාඩ් එකකින් නම් ඩෙබිට් කාඩ් එකකින් නම් ඔබට තවදුරටත් අහන්න අයිතියක් නැහැ කෑෂ් නැද්ද කියලා. ඕකේ බොහොම ප්‍රාථමිකම අවධිය තමයි අපි අපේ ගාවට එන ගනුදෙනුකරුගෙන් අහනවා රුපියල් 20ක් නැද්ද, රුපියල් 50ක් නැද්ද, මාරු නැද්ද කියලා. ඒක කොහොමත් අහන්න බෑ. ඒ ප්‍රශ්න කිසි දෙයක් අහන්න ඕනේ. දැන් අපි අද බස් එකකට නැග්ගොත් මේ කාසි දෙන්න අවශ්‍ය නැතුව අපිට බස් එකේ ටිකට් එක ඉලෙක්ට්‍රොනිකලි ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් බස් එක යන රුපියල් 20-40ට වැඩි දෙයක්නේ අපි මේ ගන්න යන්නේ. හැමදාම එන ගනුදෙනුකරුට ඔබට ඒ සේවාව සපයන්න බැරි නම් පැහැදිලිවම ඔබ ගනුදෙනුකරුව අහිමි කරගන්නවා. මොකද ගනුදෙනුකරු ඔබට ඉලෙක්ට්‍රොනික පේමන්ට් මෙතඩ් එකක් එනකන් ඉන්නේ නැහැ. එයා එක තියෙන තැනකට යනවා. මොකද අපිට වෙන වැඩ තියෙනවනේ. ඊට අමතරව අපි ගත්තොත් එහෙම අනිකුත් සේවාව සපයන අනිකුත් අවශ්‍යම දේවල් උදාහරණයකට මනෝජවා කිව්වා මේ සිනහවකින් සංග්‍රහ කරයි කියලා. අපි අපිට කියන්නෙම සාමාන්‍යයෙන් අපි හරියට හිනා වෙන જાතියක්. ඒ හින්දා තමයි මේ පිටරැටියෝ සංචාරකයෝ ලංකාවට එන්නේ කියලා තමයි මේ අපි කතාවට කියන්නේ. නමුත් අපි නිකමට කඩේකට ගියොත් ගණන් කරලා කඩවල් 20කට යන්න ඊට පස්සේ ඔබම ගණන් කරලා බලන්න මුදලාලිලා කී දෙනෙක් ඔබත් එක්ක හිනා වුණාද කියලා. සමහරවිට ඔවුන්ට ප්‍රශ්න ඇති. නමුත් ඒක ඔබේ ගනුදෙනුකරුට දෙන්න එපා. ඔබේ සිනහව ආචාරශීලීත්වය අපිට කී තැනකදී හම්බ වෙන්නේ? විශාල ව්‍යාපාරවලට ගියාම ඒගොල්ලෝ ඒක ට්‍රේන් කරලා තියෙනවා. ගියාම ආයිබෝවන් කියනවා, ස්තුතියි කියනවා, කරුණා කරලා කියනවා. නමුත් සුළු ව්‍යාපාරයකදී අපි සාමාන්‍යයෙන් කඩේකට ග්‍රොසරියකට ගියාම අපිට ඒව ටිකක් අහන්න හම්බ වෙනවා අඩුයි. කවුරු හරි කියලා දෙන්නේ නැති හින්දා වෙන්නේ නැති. ඒ හින්දා තමයි මහේෂ්ලා තීරණය කරලා තියෙන්නේ අපිවත් මේක ගිහිල්ලා කියලා දෙන්න කියලා. ඒ අනුව තමයි මට මේ ආරාධනාව හම්බුනේ. ඉතින් සිනහවකින් සංග්‍රහ කරන්න. සමහරලාට බිරිඳ බඩු ගන්නවා නම් ස්වාමියාට වාඩි වෙන්න තැනක් තියලා තියන්න. එතකොට බිරිඳ වැඩිපුර බඩු ගනීවි. ඒව තේරුම් ගත්ත ආයතන ඒ කටයුතු කරලා තියෙනවා. නැවත ස්තුතිය නැවත එන්න කියලා කියන්න. මාරු ටික ළඟ තියාගන්න.
ආයතනය පිරිසිදුව තියාගන්න විමසිල්ලෙන් ඉන්න මොනවගේ දෙයක්ද ඔවුන් සොයන්නේ කියලා. පොඩි ළමෙක් ඇවිල්ලා ඉන්නව නම් පොඩි ළමයට ටොෆි එකක් නොමිලේ දෙන්න. ඊළඟ දවසේ ඒ ළමයා සමහරට අම්මට අතටයි කියනවා අපි අතනට යන් කියලා. ඉතාම සුළු දේවල්. පියදමක් යන්නෙම නැති මේව හොඳ ආයෝජන. මේවා කෙරුවොත් අපිට පුළුවන් අපේ ආයතනයේ දියුණුව එලෙසම පවත්වා ගන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් බිස්නස් ක්ලබ් ඔබට උදව් කරනවා ඔබේ අවදානම් කළමනාකරණය කරගන්න. ඒ විතරක් නෙමෙයි ඔබ දියුණුවනවා දකින්න ඔබේ ව්‍යාපාරයේ දියුණුවනවා දකින්න ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් කැමති. ඒ නිසා තමයි අපේ ගුවන් කාලයෙන් ඔවුන්ගේ වටපිටාව ඇතුළේ ඔබව දැනුවත් කරන්න මෙහිම ඉඩවෙන් කරගෙන තියෙන්නේ. මහේෂ්කමගේ මහත්මය මම හිතන්නේ ඉදිරියටත් මෙවැනි දැනුවත් කිරීම ඔබ සිද්ධ කරන්න සූදානම්. ඒ ගැනත් අපි අවසාන වශයෙන් සඳහන් කරමු. අනිවාර්යෙන් අපි මං හිතන්නේ මේක තමයි අපි සමාරම්භක වැඩසටහන නෙත් FM ඔස්සේ අපගේ වෙළඳ ව්‍යාපාරික ප්‍රජාව දැනුවත් කරන්න අපි අඩිතම් කරගත්තේ. මං හිතන්නේ ඊළඟ වැඩසටහන මනෝෂ ඔබ කිව්වාගේ අපි විවිධ ශේෂ්ත්‍රයන් ඔස්සේ අපේ සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයෝ වෙළඳ ව්‍යාපාරික ප්‍රජාව මුහුණ දෙන විවිධ ගැටලු වෙළඳ ව්‍යාපාරික තියෙන නීතිමය ගැටලු වෙන්න පුළුවන්. ඒත් එක්කම විශේෂයෙන් ඔබ සියලු දෙනාටම බලපාන ගිනුම්කරණය පැත්ත බදු පැත්ත මේ විවිධ පැතිකඩල් ඔස්සේ අපි අපේගේ ව්‍යවසායකයන් වෙළඳ ව්‍යාපාරික ප්‍රජාව නෙත් FM ඔස්සේ දැනුවත් කරන්න සහ මේ දැනුවත් කිරීම හුදෙක්ම දැනුවත් කිරීමක් නෙමෙයි. මොකද අපගේ අභිප්‍රාය තියෙන්නේ කොහොමද මේ අපගේ ව්‍යාපාරික ප්‍රජාව මම මුලින්ම මේ වැඩසටහන ආරම්භ කරද්දිම සඳහන් කරා මේ ව්‍යාපාරික ප්‍රජාව තමයි ආර්ථික කොඳුආරටිය. ඔවුන්ගේ දියුණුව තමයි රටේ ආර්ථිකයේ දියුණුව. මතන ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් අපගේ සියලු දෙනාගෙම අපගේ බලාපොරොත්තුවත් ඒ දේ. මේ දැනුවත් කිරීම ඔස්සේ ඔබ එක අඩියක් හෝ ඉස්සරහට තියලා ඔබගේ ව්‍යාපාරය ඔබගේ ව්‍යාපාර කරුණු ජය ගන්නවා දැකීම තමයි අපගේ අභිප්‍රාය. ඒ වෙනුවෙන් අද දවසේ බිස් වීකෙන්ඩ් මේ කාලය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් වැය කළා. එහිඳ අපේ රටේ අර නැවත නැවත කිව්වාගේ රටේ ආර්ථිකයේ කොඳුනාරටිය ඕනම රටක ප්‍රධාන ආර්ථික ගමන්කරුවන් බවට සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයව පත් වෙනවා, ව්‍යවසායකයව පත් වෙනවා. හැබැයි ගොඩක් වෙලාවට කරදරවලට පත් වෙන්නේ, අපහසුතාවලට පත් වෙන්නේ ඒ කණ්ඩායම්මයි. ඒ හින්දා ඒ අවදානම අවම කරගන්න, අවදානම කළමනාකරණය කරගන්න, අනාගත අභියෝගයන්ට මුහුණ දෙන්න, අනාගත ව්‍යාපාරික අවස්ථා පුළුල් කරගන්න මේ අත්දැකීමෙන් ඔබට දැනුම ඥානය ලබා දෙන්න ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් අද උත්සාහ කළේ බිස් වීකෙන්ඩ් හරහා. එමනම් බේවිනි සූතිවන්ත වෙනවා ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් සහකාර සාමාන්‍ය අධිකාරී සාමාන්‍ය රක්ෂණ මහේෂ් ගමගේ මහත්මයාට, ඒත් එක්කම ව්‍යවසායක උපදේශක අමිත ගමගේ මහත්මයාටත් බේවිනි සූතිවන්ත වෙනවා. බොහොම සුති ආයුබෝවන් ඔබ දෙදෙනාටම. ආයුබෝවන්. එමනම් යලි දිනක බිස් වීකෙන්ඩ් තුළින් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් සමග හමුවන්න බලාපොරොත්තු ඇතිව අදට සමුගන්න ඔබට සුබ සන්ධ්‍යාවක්. ආයුබෝවන්.